අයිබුවන් මම රන්දිර් ඔගොල්ලෙක්ට තුලා ඉන්නේ chemistry mendis youtube channel එකත් එක්ක. එතකොට අද අපි කරන්න හදන්නේ inorganic වල 5 වෙනි කොටස. එතකොට මීට කලින් කොටස් 4ක් කරලා තිනවා. ඒවා ඔයගොල්ලෝ බලන නාවොත් මෙතනට මේ පළවෙනි වීඩියෝ එක නම් බලන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මුකුත් තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා කවුරු හරි අලුතෙන් නම් එකතු වෙන්නේ මේ videos ඔත් එක්ක අනිවාර්යෙන් පළවෙනි කොටස් 4 බලලා ඉන්න. මොකද මේක සාමාන්‍ය විදිහට inorganic උගන්වන ක්‍රමයක් නෙමෙයි. මේ වෙනස් ක්‍රමයකට උගන්වන්නේ. ඉතින් මුකුත්ම තේරෙන්නේ නැති වෙයි මැදින් පැනනොත්. Hari mulai dari video saya balen, itu kota kartu itu subscribe kalau dia agak nih serah ada video sudah nih aku balas agak nih dan nih motor makian nih api yang mau pada motor di itu wisata apa nih api yang kata agaran noni deh itu kota di itu wisata apa nih bala amla basma amla lawana basma lawana 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 ono yang hatar tamai kata agaran nih bala baru tuh ini hebei mereka kata agaran nih nang awak siapa kian nih mau ada gila awak bodoh ya tiang doni ini sama awak siapa pada motor tamai karena nih ada nih අවක්ෂේප කොච්චර වැදගත්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති රචනා ප්‍රශ්නයක් එහෙම කීයටවත් කරන්න බෑ අවක්ෂේප එහෙම හරියට දන්නේ නැත්තම් හරි එතකොට අවක්ෂේප වෙන්නේ මොනවද කියලා මුලින් දැනගන්න ඕනේ අපිට රසායනික ද්‍රව්‍ය හතක් අපි කතා කරන්නේ මොනවද අම්ල බෂ්ම ලවණ ලෝහ අලෝහ ඔක්සයිඩ් ජලය කියලා හතක් කතා කරානේ එතකොට ඔන්න ඔය හතෙන් අම්ල බෂ්ම ලවණ තමයි අවක්ෂේප වෙනවද නැද්ද කියලා පොඩි සැකයක් තියෙන්න ඕනේ මොකද ලෝහ ලෝහ වගේ වැය අවක්ෂේප ගතියක් කතා කරලා ලොකු තේරුමක් නැති නිසා මොකද විභාගයට අහන්නේ මේ ටික හරි අම්ල ගැනත් සැක කරන්න මොකුත් නැහැ ජලයේදී කිසිම අම්ලයක් අවක්ෂේප වෙන්නේ නැහැ ඕගනික් වල ඉතින් අම්ල ටිකක් තියෙනවා අවක්ෂේප වෙන්න පුළුවන් හැබැයි ඒවා අපිට වැඩක් නැහැ අපි කතා කරන්නේ ඉනෝගනික් ගැන මේ ඉනෝගනික් පාඩම ඒ නිසා ඉනෝගනික් වල තියෙන අකාබනික අම්ල මොකුත් අවක්ෂේප වෙන්නේ නැහැ අවක්ෂේප වෙන්නේ එහෙනම් සමහර බෂ්ම හා ලවණ විතරයි සමහර බෂ්ම හා ලවණ දිය වෙනවා සමහර බෂ්ම හා ලවණ අවක්ෂේප වෙනවා සමහර ඒවා දිය වෙනවා හරි එතකොට බෂ්ම කියලා කියන්නේ අගට OH තියෙන මුලට කැටායනයක් තියෙන ඒවානේ එහෙනම් ඇනායනයේ OH කැටායනය මෙතන තියෙන ඕන එකක් වෙන්න පුළුවන් හරි ලවණ කියලා කියන්නේ OH නොවන වෙනත් ඕනෑම ඇනායනයක් ගන්න පුළුවන් කැටායන මෙතන තියෙනවා 25ක් ඔය 25න් ඕන එකක් විභාගයට දෙන්න පුළුවන් එතකොට සමස්තය ගත්තාම ලවණ තියෙන්න පුළුවන් එක්වරක් 25ක් සෝරි ලවණ නෙමෙයි බෂ්ම හයිඩ්‍රොක්සයිඩ් ඒවා 25ක් තියෙන්න පුළුවන් කැටායනත් එක්ක එහෙනම් බෂ්ම 25යි ඇනායන ලවණ වල තියෙනවා එහෙනම් තව ජාති 15ක් මෙතන හයිඩ්‍රොක්සයිඩ් එක අමතක කරාම තව 15ක් තියෙනවා ගණන්ලා බලන්න ඒව තමයි ඇනායන කැටායන 25ක් තියෙනවා එහෙනම් ලවණ කීයක් හැදෙන්න පුළුවන්ද ඔය ඕන කම්බිනේෂන් එකක් ඔය ඕන එකක් එකට එකතු වෙලා සංයුතිය වෙන් හැදෙන්න පුළුවන් 25 වරක් 15 375 එහෙනම් 375ක් ලවණ තියෙනවා 25ක් බෂ්ම තියෙනවා ඔය දෙක එකතුව 400යි හරි අපි බලමු කොහොමද මේ ටික කරන්නේ කියලා ඇනායන ටික මුලින් බලලෙමු ඇනායන මං කාණ්ඩ හතකට කඩලා තියෙනවා ඒකට විශේෂ හේතුවක් තියෙනවා මොකද මේ පාඩම සාමාන්‍යයෙන් උගන්වනකොට අපිට ක්‍රම දෙකකට ක්ලාසස් වල උගන්වනවා පළවෙනි ක්‍රමය තමයි වගුවක් ගහලා මෙන්න මේ විදිහට අවක්ෂේපණම් ඔහොම දාලා සොලියුබල් නම් ද්‍රව්‍යය කියන්නේ සකුර දාලා ඉන්සොලියුබල් වෙලාවට සමහරලාට අවක්ෂේප කියන්නේ අය අකුර දාලා ඔය වගේ විවිධ ක්‍රම වලට වගුවකින් උගන්වන පිරිසක් ඉන්නවා තව කට්ටියක් ඉන්නවා වගුව නොදී වාක්‍ය ටිකක් දෙනවා ඉතින් වගුව ඇහැට සහනදායකයි හැබැයි මොළයට කිසිම සහනයක් දෙන එකක් නෙමෙයි වගුව කියන්නේ මොකද වගුවක පැටර්න්ස් හොයනවා කියන්නේ ඒ පැටර්න්ස් ටික අපහු අපිට වගන්ති හැටියට තමයි මතක තියාගන්න වෙන්නේ. ඒ නිසා වගුව කියන එක සම්පූර්ණයෙන් අසාර්ථකයි. සාර්ථක ක්‍රමය වෙන්නේ වගුවක් මතක තියාගන්නේ නැතුව වගන්ති වලින් මතක තියාගන්න එක. මම වගන්ති 9යි කියලා දෙන්නේ. ඔය වගන්ති 9ෙන් මේ දින 400ම මතක තියාගන්න පුළුවන්. ඒ නිසා කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. හැබැයි දැනගන්න මේ පාඩම අතහැරුණොත් එහෙම ඔයාට අම්ල ලවණ බෂ්ම ලවණ 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 කියන ටික තේරෙන්නේ නැහැ. ඒ හතර තේරුම් නැත්නම් ඔයාට කිසිම රචනා ප්‍රශ්නයක් හරියට කරගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාඩම ඉතාම වැදගත් කියන එක වාක්‍ය 9යි තියෙන්නේ. මහා ලොකුට මහන්සිලා මතක තියාගන්න දෙයක් නැහැ. ඔය 400ම මම වාක්‍ය 9කින් කියනවා. එහෙනම් හොඳට අහගන්න අද ඉඳන් වගු පාඩම් කරන්නේ නැහැ. වාක්‍ය 9ෙන් තමයි අපි ගොඩ ගන්නෙ. හරි. ඇනායන ටික මම කාණ්ඩ හතකට බෙදලා තියෙනවා. නයිට්‍රේට්, නයිට්‍රයිඩ්, බයිකාබනේට්, ඇසිටේට්, ඩයික්‍රෝමේට් කියලා හත පළවෙනි එක. දෙවෙනි එකේ ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ෆ්ලෝරයිඩ් වල අපේ සිලබස් එකේ තැනක් නැහැ ලොකුවට ඒ නිසා ඒක වැඩක් නැහැ තුන්වෙනි කාණ්ඩයට මම බෙදලා තියෙනවා සල්ෆේට් හතරවෙනි එකට බෙදලා තියෙනවා කාබනේට් ෆොස්ෆේට් මේ දින P සල්ෆයිට් සහ ඔක්සලේට් මේ දින සල්ෆේට් මේ සල්ෆයිට් ටයන්නෙන් ඉවර වෙන්නේ මේක මේක ඉවර වෙන්නේ 8 කියලා මේක ඉවර වෙන්නේ 8 කියලා එතකොට මේක හයිඩ්‍රොක්සයිඩ් පස්වෙනි ජාතිය
හයවෙනි කාණ්ඩේ ඉන්නේ කවුද? ක්‍රෝමේට් එක, මේක ඩයික්‍රෝමේට්. හත්වෙනි එකේ ඉන්නේ සල්ෆයිඩ්. ඒක ඉවරනේ IDE කියලා. ඩයන්නේ. හරි. කැටායනවල මේ ටිකක් නිකන් දැක්කහම 25ක් හිතුනහම හිතා ගන්නවත් බැරි වෙයි කොහෙන්ද මේ 25 මම මතක තියාගන්නේ කියලා. හරි ලේසි. හරි. බලා ගන්න. එක කාණ්ඩේ ඉන්නවනේ පහක්. එක කාණ්ඩේ ඇත්තටම හයක් ඉන්නවා. කවුද? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. ෆ්‍රැන්සියම් අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ නැහැ. ඒක විකිරණශීලී. ඒ නිසා මෙන්න මේ උඩ පහ. දෙවෙනි කාණ්ඩයට ගියාම තව පහක් ඉන්නවා. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, රේඩියම්. රේඩියම් අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ නැහැ. ඒක විකිරණශීලී. එතකොට අපිට පහයි ඉතුරු වෙන්නේ. එහෙනම් එක කාණ්ඩේ පහයි, දෙක කාණ්ඩේ පහයි, එකතුව 10යි. එහෙනම් 25න් 10ක් තියෙන්නේ කොහෙද? එක දෙක කාණ්ඩවල. අපි යමු තුන කාණ්ඩෙට. තුන කාණ්ඩේ අපි මතක තියාගන්නේ කාවද? ඇලුමිනියම්ව. වෙන කවුරුත් දැනගන්න ඕනේ නැහැ. හතරවෙනි කාණ්ඩෙට යන්. හතරවෙනි කාණ්ඩේ ටින් ලෙඩ් දෙන්න ගැන තමයි දැනගන්න ඕනේ. ටින් දන දෙකයි ලෙඩ් දන දෙකයි. අපි යම් පස්වෙනි කාණ්ඩෙට. ඔගොලු ආවර්තිතා වගුවක් දැන් අතට ගන්න, අතට අරගෙන මේවා තියෙන ස්ථාන ගැන අවබෝධයක් ලබා ගන්න. එතකොට මේ 25 ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්. මේවා පාඩම් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. අපි රටා ටිකක් අඳුරගන්න. එතකොට මේවා පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැනට මේ 25 මොන ලෝකෙන්ද ආවේ කියලා තේරුම් ගන්න චුට්ටක් ආවර්තිතා වගුවක් බලන්න. එතකොට හතරවෙනි කාණ්ඩේ ටින් ලෙඩ් ඉන්නවා. පස්වෙනි කාණ්ඩේ ආසනි, ඇන්ටිමනි, බිස්මත් වල ධන තුන ධන තුන ධන තුන කියන අයන ටික තියෙනවා. Hg සහ Ag තියෙනවා. කොහෙන්ද? 4d සහ 5d වල. ඉතින් දැන් එක එක 3d වල ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම් කියන මුල් තුන් දෙනා නැහැ. ඉතුරු හත තමයි මම දාලා තියෙන්නේ. ක්‍රෝමියම් ධන තුන, මැංගනීස් ධන දෙක, Fe ධන දෙක, කොබෝල්ට් මේ තියෙන්නේ CO ධන දෙක, නිකල් ධන දෙක, කොපර් ධන දෙක, සින්ක් ධන දෙක කියන ටික තමයි දාලා තියෙන්නේ. අමතර වශයෙන් ඇමෝනියමුත් එනවා. එහෙම වුණොත් නම් 26ක් තියෙනවා. ඒක ඕනනම් මේ ඉතින් ලොකේ එක මතක තියාගන්න ඕනේ. ඒතකොට 26ක් ඇත්තටම බැලුවොත් තියෙනවා. හරි. ඉතින් ඔය ටික ගැන අවබෝධයක් තියාගන්න මේ වෙලාවකවත් කඩපාඩම් කරන්නේ නැහැ. හරි. අපි යමු වගන්ති ටිකට. එතකොට 25 වරක් 16ක් තියෙනවා ඔක්කොම. 400යි, භෂ්ම 25යි, ලවණ 375යි, අම්ල එකක්වත් අවක්ෂේප වෙන්නේ නැහැ. හරි. අපන් කිව්වනේ මං නීති 9යි කියන්නේ කියලා. හරි. නීති 9ක් තමයි අපි මතක තියාගන්නේ. ඔය 9ෙන් මෙන්න මේ 400ම අපි කවර් කරනවා. හරි. පළවෙනි නීතිය. සියලු සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් හා ඇමෝනියම් ලවණ ජලයේ දියවේ. ඒකේ තේරුම සෝඩියම් කෑල්ල ගත්තොත් සෝඩියම්ට මේ ඇනායන 16 මොකක් බැඳිලා තිබුණත් ඒක අවක්ෂේපයක් නෙමෙයි. පොටෑසියම්ට මේ 16 මොකක් බැඳිලා තිබුණත් අවක්ෂේපයක් නෙමෙයි. අන්න ඒක තමයි ඔගෙන් කියවෙන්නේ. එහෙනම් පොටෑසියම් ෆොස්ෆේට් අවක්ෂේපයක්ද කියලා ඇහුවොත් උත්තරේ අවක්ෂේපයක් නෙමෙයි. සීසියම් ක්‍රෝමේට් අවක්ෂේපයක්ද? උත්තරේ අවක්ෂේපයක් නොවේ. එහෙනම් ඒකට හේතුව තමයි මේ තියෙන්නේ මේ කට්ටියගේ කිසිම ලවණයක් අවක්ෂේප වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි කාණ්ඩේ මිසින් එක්කෙනෙක් ඉන්නවනේ. කවුද මිසින්? ලිතියම්. එයා චුට්ටක් වෙනස්. ඒ නිසා එයාට වෙනම රූල් එකක් හදන්න වෙනවා. ඇමෝනියමුත් මෙන්න මේ හතර දෙනාගේ ගොඩටම පැනලා ඉන්නවා. ඉතින් ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් ෆොස්ෆේට් කිසිම එකක් අවක්ෂේප වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. හරි. ලිතියම්ට යමු. එයා චුට්ටක් විතර වෙනස්. ලිතියම් වල ලිතියම් කාබනේට්, ලිතියම් ෆොස්ෆේට්, ලිතියම් ෆ්ලෝරයිඩ් කියන ඒවා අවක්ෂේප වෙනවා. ඒ අරුණහම වෙන කිසිම ලිතියම් එකක් අවක්ෂේප වෙන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙනවනේ 16ක් ලිතියම්ට හදන්න පුළුවන් ලවණ. එහෙනම් ඒ 16ෙන් ලිතියම් කාබනේටුයි, ලිතියම් ෆොස්ෆේටුයි, ලිතියම් වල ෆ්ලෝරයිඩේ. ෆ්ලෝරයිඩේ අපි කතා කරන්නේ නැහැ අනිත් කිසිම එකකට. ඒ නිසායි මෙතන ලියලා නැත්තේ. ලිතියම්ට විතරක් ඒක ඕනනම් මතක තියාගන්න. ලිතියම් කාබනේට්, ලිතියම් ෆොස්ෆේට්, ලිතියම් ෆ්ලෝරයිඩ් කියන තුන් දෙනා විතරයි ලිතියම් අවක්ෂේප වෙන්නේ. ඉතුරු තව එතකොට 16ෙන් 2යි දැන් අඩුුනේ. මේ තියෙන 16ෙන් 2යි අඩුුනේ. එහෙනම් තව 14ක් තියෙනවා ලිතියම් වල දිය වෙන ඒවා. හරි. ඊළඟ එකට යමු. හරි. දැන් කැටායන වලට තමයි මම මේ නීති හැදුවේ. ලිතියම් කියන කැටායනට එක නීතියයි, මේ කැටායන පහට එක නීතියයි. මෙතනින් එහාට කැටායන වලට නීති හදන්නේ නැහැ. ඇත්තටම තව නීති 7ක් තියෙන්න බෑ. මොකද නීති දෙකක් කතා කරා. ඔක්කොම එකතුව 9යි නම් තව 7ක් තියෙන්න ඕනේ. ඒ 7 ඇත්තටම කවර් කරන්නේ ඒ 7ෙන් අර ඇනායන 16 මිසක් කැටායන නෙමෙයි. එහෙනම් ඔයගොල්ලෝ බලන්න ඇති ඇයි මේ ටික ඕනේ කියලා. මොකද සමහර මෙතන තියෙන යට තියෙන නීති තේරුම් ගන්න මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසයි මේ දෙක දාලා උඩින් ඉරකුත් ගහලා වෙන් කරලා තියෙන්නේ. අපි පල්ලෙහාට යනකොට ඕගලන්ට මේක තේරෙයි. දැනට ඒ නිසා ලොකුට ඒක ගැන හිතන්න එපා.
හරි තුන්වෙනි නීතිය ඇනායන 16න් ඇනායන 16 මං කාණ්ඩ 7කට බෙදුවනේ හරි අපිට දැන් වාක්‍ය දෙකක් ඉවරයිනේ තව 7යිනේ වාක්‍ය තියෙන්නේ එහෙනම් ඔය වාක්‍ය 7 ඇතුලේ ඉන්නේ කවුද මෙන්න මේ කාණ්ඩ 7 ඇනායන ටික එහෙනම් තුන්වෙනි වාක්‍යයේ ඉන්නේ කවුද නයිට්‍රේට් නයිට්‍රයිඩ් බයිකාබනේට් ඇසිටේට් ඩයික්‍රෝමේට් ඒක තමයි මේ ලියලා තියෙන්නේ නීතිය මොකක්ද ඒගොල්ලන්ගේ සියලු නයිට්‍රේට් නයිට්‍රයිට් ඇසිටේට් ඩයික්‍රෝමේට් බයිකාබනේට් ජලයේ දියවේ ඒ කියන්නේ කැටායන 25ක් බැඳෙන්න පුළුවන් නයිට්‍රේට් නයිට්‍රයිට් 25යි ඇසිටේට් 25යි කැටායනේ මොකක් බැඳුනත් මේ කාට බැඳුනත් කැටායනේ මොකක් වුණත් ඒව දියවේ කියන එක තමයි යෝගේ තේරුම එහෙනම් නයිට්‍රේට් 25යි නයිට්‍රයිට් 25යි ඇසිටේට් 25යි ඩයික්‍රෝමේට් 25යි බයිකාබනේට් 25යි එකතුව 25 වරක් 5 125යි එක වාක්‍යකින් අපි මේ 400ෙන් 125ක් මතක තියාගත්තා තව ඉතුරු ගියද 275යි හරි අපි යනවා හතරවෙනි එකට ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් මෙතන ලියලා තියෙනවානේ දැන් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් එහෙනම් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් අතරින් අරතරන් සරල ලේසි නීතියක් නෙවෙයි චුට්ටක් සංකීර්ණ වෙනවා ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් අතරින් ලෙඩ් වල ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් අවක්ෂේප වන අතර ඉතිරි සියලු ලවණ ජලයේ දියවේ සිල්වවලත් සිල්ව අයඩයිඩ් සිල්ව බ්‍රෝමයිඩ් සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේප වන අතර ඉතිරි සියලු ලවණ ජලයේ දියවේ Hg එකේ ධන 2 නෙවෙයි මේ තියෙන්නේ ධන 1 කොපර් වලත් මේ තියෙන්නේ ධන 2 නෙමෙයි ධන 1 එතකොට අන්න ඒ දෙකේ ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ඒවත් අවක්ෂේප වෙනවා ඉතුරු සියලු ලවණ ජලයේ දියවේ කියලා තමයි ගන්නෙ එහෙනම් මෙතන තියෙන්නේ කැටායන 4යිනේ එක කැටායනයකට ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ගානේ 3යි මේ කැටායනයට ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් 3යි මේකටත් 3යි මේකටත් 3යි එහෙනම් 4 දෙනාට 4 වරක් 3 12යි ඔය 12 මතක තියාගත්තොත් ක්ලෝරයිඩ් ඔක්කොම කීයක් තියෙනවද මෙතන 4යි තව 21ක් තියෙනවා මොකද ඔක්කොම කැටායන එකතුව 25ක් නිසානේ හරි එහෙනම් ක්ලෝරයිඩ් 25යි බ්‍රෝමයිඩ් 25යි අයඩයිඩ් 25යි එකතුව කීයද 75යි ඔය 75න් 12ක් තමයි අපි කටපාඩම් කරන්නේ. එතකොට තව අපිට අමතක කරලා දාන්න පුළුවන් කීයක් තියෙනවද? 75න් 12ක් අඩු කරාම 63යි. ඔය 63ම අපි කටපාඩම් කරන්නේ නැහැ. අපි අඩු කොටස කටපාඩම් කරගන්නවා වැඩි කොටස අතහැරලා දානවා. අතහැරලා දානවා කියන්නේ අඩු කොටස කටපාඩම් නිසා වැඩි කොටස අපිට ලේසියෙන්ම ඉබේම මතක තියාගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන 75යිනේ මේ වාක්‍යයෙන්. මේ වාක්‍යය 125යිනේ. එහෙනම් ඔය වාක්‍ය දෙක විතරක් කවුරු හරි මතක තියාගත්තත් ලවණ 400ෙන් මෙතන 125යි මෙතන 75යි 200ක් කවර් වෙනවා. ඒ කියන්නේ ලවණ සංඛ්‍යාව හරියටම භාගයකින් අඩු වෙනවා. ඉතින් ඔයවත් දෙකවත් මතක නැති කී දෙනෙක් ඉන්නවද කියලා ඕගොල්ලෝම කල්පනා කරලා බලන්න. හරි. මෙතන දෙවෙනි ප්‍රශ්නයක් ඇති. මොකද්ද මේ Hg ධන දාලා ආයේ Hg 2 කියලා දාලා 2+ කියලා දාලා තියෙන්නේ කියලා. මෙහෙම කතාවක් තියෙනවා. කොපර් වලටත් එහෙමමයි මම ලියලා තියෙන්නේ. Cu+ කියලා ලියලා Cu2 ආයේ 2 ධන කියලා දාලා තියෙනවා. හරි. අපිට ලියන්න වෙන්නේ HgCl කියලා. HgCl. මොකද ධනයි ඍණයි. ඕකම ලියු හැකි මෙහෙම. Hg2Cl2. දැන් කවුරු හරි හන්න පුළුවන් මේ දෙකට දෙක කපන්න නැත්තේ ඇයි කියලා. ඒක මෙහෙමයි. Hg වල ධන එකේ අයන දෙකක් ද්වි අවයවීකරණය වෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එකට සෙට් වෙනවා. අපිට කවදාවත් ඔය දෙක වෙන් කරන්න ඒ නිසා බෑ. ඒ නිසා මේ ධන දෙක න්‍යූට්‍රලයිස් වෙන. ඒ කියන්නේ මොකද උදාසීනකරණය කරන්න නම් අපිට ධන දෙකට ඍණ දෙකක් එකතු කරන්න වෙනවා. ඒ නිසා තමයි Cl දෙකක් දාන්නේ. මේක කවුරු හරි HgCl කියලා ලිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි විභාගෙදී සර්ප්‍රයිස් වෙනවා. උඩ බිම බලන්න වෙනවා මෙන්න මේ මොකද්ද මේ විකාරය කියලා දැක්කොත්. ඉතින් මේ තියෙන්නේ මේකම තමයි. Hg ධන 2 එක නෙමෙයි මේ තියෙන්නේ Hg ධන 1 එක. Hg ධන 2 ක්ලෝරයිඩ් ලියන්න වෙන්නේ HgCl2 කියලා. Hg ධන 1 එක මේ ක්‍රම දෙකටම ලියන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ධන 1, මේකත් ධන 1, මේ තියෙන්නේ ධන 2. කොපත් ඔය විදිහමයි. කොපර් ප්ලස් Cl. ඒතර CuCl කියලා තමයි අපි ලියන්නේ. මේක කවුරු හරි ලිව්වොත් Cu2Cl2 කියලා ඒක වැරද්දක් නැහැ. හේතුව Cu ධන අයන දෙකක් එකට සෙට් වෙලා ඉන්නේ. අපිට ඒක වෙන් කරන්න බෑ. බන්ධනයකින් බැඳලා කියලා නිකන් හිතා ගන්නකො. එතකොට Cu2+ තමයි හැදෙන්නේ. එහෙනම් ඒකට අපිට සිද්ධ වෙනවා තව Cl2 කියලා එකක් ලියන්න.
ඕකම තමයි සුළු කරලා ඕන්න CuCl කියලා ලියන්නේ. ඇත්තටම මේ අණුව තියෙන්නේ මෙහෙම නෙමෙයි මේ විදිහට. Cu2Cl2. එතකොට කොපර් වල ධන දෙකේ ක්ලෝරයිඩ් තමයි මේ තියෙන්නේ. CuCl2. CuCl කිව්වොත් ධන 1යි. Cu2Cl2 කිව්වත් ධන 1යි. CuCl2 කිව්වොත් තමයි ධන 2 වෙන්නේ. ඉතින් පටල ගන්න එපා. මේ වාක්‍ය ඇතුළ තියෙන්නේ Hg2+ එක නෙවෙයි Hg+ මේ ඉන්නේ. මේ දෙකම Hg+. මෙතන තියෙන්නේ copper 2+. අපිට හුරු copper 2+ නේ. copper plus කලාතුරකින් නේ හම්බෙන්නේ. මේ ඉන්නේ copper 2+ නෙවෙයි මේ දෙකෙන්ම කියවෙන්නේ copper plus ගැන. ඊළඟ නීතිය sulfate නේ තියෙන්නේ. එහෙනම් බලමු මොකක්ද නීතිය කියලා. sulfate අතරින් lead silver Hg 2+ එක දැන්. lead එක ආයෙනවා මතක තියාගන්න උදව්වක්. silver එක ආයෙනවා මතක තියාගන්න උදව්වක්. Hg එක plus එක මෙතන තියෙන කීයද 2+ එක මේ දෙක දෙකක්. තව දෙවනි කාණ්ඩේ යටම 3 දෙනා. beryllium magnesium නේ උඩ ඉන්නේ. මේ ඉන්නේ යටම 3 දෙනා. calcium strontium barium ඒ 3 දෙනත් ඉන්නවා. ඔන්න ඔය 6 දෙනා අවක්ෂේප වන අතර ඉතිරි සියලු sulfate ලවණ ජලයේ දියවේ. දැන් එකපාරටම විභාගයට දෙනවා copper sulfate. දැන් මේක උඩ බිම බල බල ඉඳලා හරියන්නේ නැහැ. ඔකට ඒක්වස්ද, කියන්නේ ජලීයද, ප්‍රෙසිපිටේට්ද, අවක්ෂේපද කියන එක කියන්න ෂණිකව පුළුවන් වෙන්න ඕනේ. ඒක ජලීයයි. ඇයි ඒ ඒක්වස් AQ. ඇයි ඒ මේ 6ට අයිති නැහනේ මේක. එහෙනම් මේ 6 හිටියොත් අවක්ෂේප, ඒ 6න් පිට දෙයක් ඕන එකක් දුන්නොත් ජලීය ද්‍රාවණයක් කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට කැටායන 25ක් තියෙනවනේ. ඒ 25න් 6යි මෙතන තියෙන්නේ. තව අපිට මෙතන ගණන් ගත්තේ නැති 19ක් ඉන්නවා. ඒ 19ම ජලයේ දියවේ. එතකොට මේ වාක්‍යයේ 6 දෙනෙක් පාඩම් කරගත්තොත් 25 දෙනෙක් ඉවර කරගන්න ආයෙත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි දැන් 200ක් ඉවර කරා. තව 25ක් එකතු කරාම 225යි. හරි. අපි යම් ඊළඟ වාක්‍ය බලන්න. බලන්න කවුද ඉන්නේ කියලා. කාබනේට්, ෆොස්ෆේට්, සල්ෆයිට්, ඔක්සලේට්. හරි. බලමු මොනවද කියන්නේ කියලා. කාබනේට්, ෆොස්ෆේට්, සල්ෆයිට්, ඔක්සලේට්. වල සෝඩියම් පොටෑසියම් මේක අමතක කරන්න දැනට සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ඇමෝනියම් ලවණ හැර ඉතිරි සියල්ල අවක්ෂේප වේ. අන්න ඕකට තමයි අපි මේ පළවෙනි වාක්‍ය කටපාඩම් කරගත්තේ. සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ඇමෝනියම් වල මෙලෝදයක් අවක්ෂේප වෙන්නේ නැහැ. එහෙනම් කාබනේට්, ෆොස්ෆේට්, සල්ෆයිට්, ඔක්සලේට් කියන හතර දෙනාගෙම සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ඇමෝනියම් අවක්ෂේප හදන්න විදිහක් නැහැනේ. මොකද පළවෙනි නීතිය කියනවනේ එහෙම වෙන්නේ නැයි කියලා. හරි. එහෙනම් ඒ 5 දෙනා ඇරුණාම තව කැටායන 20ක් තියෙනවා. ඒ 20ම කාබනේට් අවක්ෂේප වෙනවා. ඒ 20ම ෆොස්ෆේට් අවක්ෂේප වෙනවා. ඒ 20ම සල්ෆයිට් අවක්ෂේප වෙනවා. ඒ 20ම ඔක්සලේට් අවක්ෂේප වෙනවා. පළවෙනි නීතිය මතක කෙනෙක්ට මෙතන අලුතෙන් මතක තියාගන්න මුකුත්ම නැහැ. කිසි දෙයක් නැහැ. එහෙනම් කාබනේට 25යි, ෆොස්ෆේට 25යි, සල්ෆයිට 25යි, ඔක්සලේට 25යි 100ක් ඉවර කර හැකි මෙන්න මේ පහ මතක තියාගන්න පුළුවන් නම් ඒක අපි මෙතන මතක තියාගෙන තමයි දැන් පල්ලෙහාට ආවේ. එහෙනම් අපි කීයක් ඉවර කරාද? 100ක් ඉවර කරා. 25යි 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 25යි. දැන් ඔක්කොම 325යි. තව ඉතුරු 75යි. එහෙනම් වාක්‍ය කීයද ගියේ? 1යි 2යි 3යි 4යි උඩ 2යි 6යි. හරි. දැන් චුට්ටක් අවධානය යොමු කරන්න මේ ලිතියම් දිහාට. ලිතියම් මම වරහණක දැම්මේ මෙන්න මේ හේතුව නිසා. ඔයගලන්ට මතක ඇති ලිතියම් වල නීතිය. ලිතියම් කාබනේට්, ලිතියම් ෆොස්ෆේට්, ලිතියම් ෆ්ලෝරයිඩ් අවක්ෂේප වේ. එහෙනම් ලිතියම් වල කාබනේට් අවක්ෂේපයක්. ලිතියම් වල ෆොස්ෆේට් අවක්ෂේපයක්. හැබැයි ලිතියම් වල සල්ෆයිටවත් ඔක්සලේටවත් අවක්ෂේප නෙවෙයි. ඒ නිසා කාබනේට් වලට මේ පහ විතරයි. ෆොස්ෆේට් වලට මේ පහ විතරයි. හැබැයි සල්ෆයිට් වලට මේ පහයි ලිතියමුයි 6ක් තියෙනවා. ඔක්සලේට් වලටත් 6ක් තියෙනවා කියන එක චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඒක විතරයි චුට්ටක් හරි අමාරු දැනකට එතකොට තියෙන්නේ. අපි දැන් 325ක් ඉවර කරා. වාක්‍ය මුළු එකතුව 6යි මතක තියාගත්තේ. හරි. ඊළඟ එක බලන්න හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් බැලුවොත් හයිඩ්‍රොක්සයිඩ් අතරින් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ඇමෝනියම්, බේරියම්. හරි. දැන් පැටලෙනවා නම් මේ පහ මතකයිනේ. සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ඇමෝනියම් පහයි. ඒක කොහෙද තිබ්බ මෙතන? ලිතියම් වල නීතියත් ඔයගොල්ලෝ දන්නවනේ. හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා කියලා කොහෙවත් නැහැ නේ ලිතියම් වල. එහෙනම් ලිතියම් වල හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍ය ගොඩට එන්න ඕනේ.
එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් අතරින් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ඇමෝනියම්, බේරියම්, හැර ඉතිරි සියල්ල ආක්ෂේප වේ. ඒ කියන්නේ මෙතන තියෙනවා 1 2 3 4 5 6 7ක්. ඔය 7 ආක්ෂේප වෙන්නේ නැහැ. දිය වෙනවා. ඉතුරු තව කීයක් තියෙනවද? 25න් 7ක් ගියාම 18ක් තියෙනවා. ඔය 18ම ආක්ෂේප වෙනම හයිඩ්‍රොක්සයිඩ් කියලා තමයි මතක තියාගන්න තියෙන්නේ. හරි. මේගොල්ලන්ගේ නම් 1 2 3 4 5 සමහර අයට 6ක් තියෙනවා මේ දෙන්නට. සෝරි මේ දෙන්නට 6ක් තියෙනවා. ඒතකොට එතන තියෙන්නේ උපරිම 6යි. මෙතනට එනකොට 1 2 3 4 5 6යි 7 වුණා. මතක තියාගන්න ඕන ගාන 18ක් අමතක කරලා දාන්න පුළුවන් කැටායන. හරි. තව එතකොට දැන් 350ක් ඉවරයි. තව 2යි තියෙන්නේ 25 25 දෙකක්. එතකොට 400 ඉවරයි. ක්‍රෝමේට අතරින් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ඇමෝනියම්. එහෙනම් කීයද? අර පරණ වාක්‍යයේ ඉන්න 5යි ලිතියම්ටත් අපි වාක්‍යයක් දන්නවනේ. එතකොට 6යි. දෙවනි කාණ්ඩෙන් කවුද ඉන්නේ? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. ඒ කියන්නේ උඩම 3 දෙනානේ. ආ එහෙනම් උඩම 3 දෙනා මතක තියාගත්තොත් පළවෙනි කාණ්ඩේ 5 දෙනාම ඉන්නවා, ඇමෝනියම් ඉන්නවා. දෙවනි කාණ්ඩේ උඩ 3 දෙනා ඉන්නවා. එතකොට ඔක්කොම කීයද? 9යි. ওই 9 මතක තියාගත්තොත් ක්‍රෝමේට ওই එකක්වත් අවක්ෂේප වෙන්නේ නැහැ. එතකොට 25න් මේ 9 තමයි අවක්ෂේප නොවෙන්නේ. තව 16ක් එතකොට තියෙනවා ක්‍රෝමේට අවක්ෂේප වන. එහෙනම් ලෙඩ් ක්‍රෝමේට අවක්ෂේපයක්, ක්‍රෝ මොනවාද සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේපයක්, ඔය වගේ අවක්ෂේප අපිට හිතාගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ දේ එතකොට අන්තිම එක සල්ෆයිඩ්. සල්ෆයිඩ් බැලුවොත් මෙතන හෙඩන ගොඩක් ලියලා තියෙනවනේ. ඒක මාර ලේසියි වුණාට. 1 හා 2 කාණ්ඩේ සියලු ලෝහවල සල්ෆයිඩ් දිය වෙනවා. ආ එහෙනම් ඒ ටික error. ඉතිරි සියලු සල්ෆයිඩ් අවක්ෂේප වෙයි. හරි ලේසියි ඒක. එහෙනම් 400 ඉවරයි. වාක්‍ය 9යි. මීට වඩා ලේසියෙන් මේක කියලා දෙන්න බෑ. ඉතින් හොඳට මතක තියාගන්න මේ patterns ටික. මම රටා ටිකක් මේ කියලා දීලා තියෙන්නේ. මේ එක වාක්‍යයක්වත් අනිත් වාක්‍යෙන් සුවායත්ත නැහැ. මෙතන තිබ්බ කට්ටියට තව තව එකතු වෙවි තමයි ගියේ. එහෙනම් මේ 6 වෙනි වාක්‍යේ ඉඳන් එක දිගටම තව එකතු වෙවි යන්නේ. එහෙනම් 6 වාක්‍ය මතක කෙනෙක්ට ඉතුරු ඒවා තව පොඩ පොඩ එකතු කරන්න විතරයි තියෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. හරි. තව පුංචි දෙයක්. මේ මුල් වාක්‍ය දෙක කැටායන වලට 3 වෙනි වාක්‍යයේ ඉන්නේ 25න් 25ම දිය වෙන අය. 4-5 වාක්‍ය දෙකේ ඉන්නේ 1 2 3 4 5යි අවක්ෂේප වේ. ඒ කියන්නේ 20ක්ම දිය වේ. 5යි අවක්ෂේප වෙන්නේ. මේකේ බැලුවොත් 1 2 3 4 5යි 6යි 6ක් අවක්ෂේප වේ. ඒ කියන්නේ 19ක් දිය වේ. ඒ කියන්නේ බහුතරය. එහෙනම් බහුතර ලවණ අවක්ෂේප. අවක්ෂේප පෙන්වන්නේ යටට ඉතලයක් දාලා වන ඇනායන. බහුතර ලවණ. මේගොල්ලෝ හදන බහුතරයක් ලවණ මොනවද වෙන්නේ? මේ සෝරි. දියවන අවක්ෂේප වන නෙමෙයි දියවන. සෝරි ඒකද? එතකොට 5යි අවක්ෂේප වෙන්නේ, මෙතන 6යි අවක්ෂේප වෙන්නේ. එහෙනම් බහුතරයක් තියෙන්නේ දිය වෙනකොටේ. එහෙනම් බහුතර ලවණ දියවන ඇනායන තමයි 4-5 තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ වෙනම කට්ටියක්. ඒකයි මේ ගැප් එකක් තියලා ඇඳලා තියෙන්නේ. 7-8-9 6-7-8-9 4 දෙනා ගත්තොත් ඒගොල්ලෝම වහට බැලුවොත් පෙනෙයි. කාබනේට ගත්තොත් 1 2 සෝරි කාබනේට ගත්තොත් 1 2 3 4 5 නේ. එහෙනම් මේ 5 දෙනා විතරයි දිය වෙන්නේ. එහෙනම් 20ක් තියෙනවා අවක්ෂේප වෙන නේ. මේ එන්නේ එන්නේ එහෙනම් අවක්ෂේප වෙන ගාන වැඩි. එහෙනම් මේ කට්ටියගේ කවුද ඉන්නේ? බහුතරය අවක්ෂේප වන ඇනායන. එහෙනම් මේ කට්ටිය කවුද? බහුතරය අවක්ෂේප වන ඇනායන. හරි. එතකොට පළවෙනි වාක්‍ය දෙක උදව් කරන්නේ අපිට අන්න ඒ කට්ටිය ගැන මතක තියාගන්න කියන එක. ඔයගලන්ට තේරෙනවා ඇති. මොකද සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ඇමෝනියම් සහ ලිතියම් කියන කට්ටිය මේ හැමතැනම තියෙන නිසා. ඉතින් මේ පළවෙනි වාක්‍ය දෙක මාර වැදගත්. ඒක මතක කෙනෙක්ට 6-7-8-9 නිකම්ම මතකයි. මේකත් මතක තියාගන්න ලේසි. මෙන්න මෙතන විතරයි මම හිතන්නේ අමාරු ගතියක් තිබුණොත් තියෙන්නේ කියලා. හරි. තව පුංචි එකක්. ක්‍රෝමේට් අයනේ කහපාටයි කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි කලින් මේ පාඩම් වල කතා කරා. එහෙනම් ක්‍රෝමේට් අයනේ බැඳුනොත් එහෙම මේ ඉන්න ඕන එක්කෙනෙක්ට ඒ ඕන එක සාමාන්‍යයෙන් කහපාට වෙනවා. හැබැයි ක්‍රෝමේට් එක සිල්වට බැඳුනොත් ඒක තද රතු පාටයි කියලා දැනගන්න. මේක අහයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ.
ඉතින් ජොබ් ටක් විතර දැනගෙන තියාගත්තොත් හොඳයි කවදාවත් අහලා නම් නැහැ මම දැකලා නැහැ 2000න් පස්සේ නම් හරි ඊළඟට දෙවනි එක දෙක කාණ්ඩේ තියෙන දෙක කාණ්ඩේ ඒ කියන්නේ S ගොනුවට අදාළව අවක්ෂේප ගැන පුංචි දේවල් ටික දැනගන්න ඕනේ අන්න ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ දෙක කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවක්ෂේප න හැකියාව කාණ්ඩයේ පහළට මොකද වෙන්නේ කියලායි කියන්න හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍යතාව කාණ්ඩයේ පහළට වැඩි වේ හරි මම ඔප්පු කරලා පෙන්නන්න හයිඩ්‍රොක්සයිඩ් නීතිය බැලුවොත් දෙක කාණ්ඩයට අදාළව හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ බේරියම් විතරනේ මම ලියලා තියෙන්නේ ඒ කියන්නේ බේරියම් තමයි මෙතන දිය වෙන ගොඩේ ඉන්නේ ඒ කියන්නේ දෙවනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් කියන හතර දෙනාම අවක්ෂේප වෙන්නේ නැහැ සෝරි අවක්ෂේප වෙනව වෙන්නේ නැත්තේ කවුද බේරියම් විතරයි එහෙනම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් බේරියම් එකේ හයිඩ්‍රොක්සයිඩ් සොලියුබල් ද්‍රව්‍යයි මේවා ඔක්කොම අවක්ෂේප වෙනවා එහෙනම් මේකේ රටාව බැලුවොත් ඕගලන්ට පෙනේ පහළට යනකොට ද්‍රව්‍යතාවට මොකද වෙන්නේ වැඩි වෙලානේ එහෙනම් උඩ හරියේදී හොඳට අවක්ෂේප වෙනවා ඇති පහළට යනකොට අවක්ෂේප ප්‍රමාණය අඩු වෙවි වැඩි වෙවි අන්තිමට ගිහිල්ලා හොඳටම දිය වෙනවා අවක්ෂේප නොවි එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් දෙක කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාව කාණ්ඩයේ පහළට වැඩි වේ ඊට පස්සේ සල්ෆේට් කාබනේට් ෆොස්ෆේට් වගේ තනවා හරි මම සල්ෆේට් වලින් අරගෙන පෙන්නන්නම් උත්තරේ ඔගලන්ට පේනවා ඇති සල්ෆේට් ගත්තාම බහුතරය දිය වෙනවනේ එහෙනම් දිය නොවන ගොඩේ කවුද ඉන්නේ කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් ඒ කියන්නේ දෙවනි කාණ්ඩේ කට්ටියගෙන් ඉන්නේ කවුද කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් කියන සල්ෆේට් තුන අවක්ෂේප වන අතර එහෙනම් සල්ෆේට් ගත්තොත් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් ඔහොම තියෙන්නේ එහෙනම් බෙරිලියම් වල සල්ෆේට් එක සොලියුබල් වෙන්න ඕනේ සොලියුබල් වෙන්න ඕනේ මේවා ටික අවක්ෂේප ගතිය වැඩි වෙවි යන්න ඕනේ මුල් කට්ටිය ද්‍රව්‍යයි නම් අග කට්ටිය ද්‍රව්‍යතාවක් නැත්තම් අඩුයි නම් ඒකේ තේරුම පහළට යනකොට ද්‍රව්‍යතාව අඩුවේ කියන එක මුලාය හොඳට දිය වෙනවා ඒ නිසා සොලියුබල් දිය වේ කියලා දාලා තියෙනවා අග කට්ටිය අවක්ෂේප වේ කියලා මෙතන පාඩමේ ඉගෙන ගත්තා මේ තියෙන්නේ එක මේ අය අවක්ෂේප වේ එහෙනම් පැටර්න් එක මොකද්ද උඩාය දිය වේ යටාය අවක්ෂේප වේ නම් ද්‍රව්‍යතාව මොකද වෙලා තියෙන්නේ අඩු වේ එහෙනම් ද්‍රව්‍යතාව අඩු වේ ඔයක කාටද අදාළ මේ ඔක්කොටම අදාළයි අවසාන වශයෙන් ඔක්සලේට් මේක ඉස්සර නම් තිබුණා දැන් සිලබස් එකේ මම දැකලා නැහැ මේ ඒ වුණත් ඕකටත් දැනගෙන හිටියොත් හොඳයි කියලා මම හිතනවා බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් ඒකේ මෙහෙම අමුතු එකක් තියෙන්නේ ඔක්කොම අවක්ෂේප මොකද අපි ඔක්සලේට් වල නීතිය බැලුවොත් උගලන්ට පෙනෙයි ඔක්සලේට් දෙවනි කාණ්ඩේ කිසි කෙනෙක් ලියලා නැහැ නේම ඒ කියන්නේ සියලු ඔක්සලේට් අවක්ෂේප වේ දෙවනි කාණ්ඩේ නිසා මොකද මෙතන දෙවනි කාණ්ඩේ කවුරුත් ද්‍රව්‍යයයි කියලා ලියලා නැහැ එහෙනම් අවක්ෂේප වෙන්න ඕනේනේ ඔක්කොම හරි පැටර්න් එකක් අපිට හිතා ගන්න බෑ මම පැටර්න් එක කටපාඩම් කරන්න හැටි කියන්නම් උඩම එක්කෙනා ටිකක් අවක්ෂේප වෙනවා යට ඊළඟට යනකොට තව ටිකක් ඊළඟට යනකොට තව ටිකක් හැබැයි ඊළඟට යනකොට තව ටිකක් අවක්ෂේප වෙලා නැහැ අඩුවෙන් අවක්ෂේප වෙලා තව යනකොට තවත් අඩුවෙන් අවක්ෂේප වෙලා ඒ කියන්නේ ද්‍රව්‍යතාව මොකද වෙලා තියෙන්නේ මුලදි ටිකක් අඩුයි පස්සේ යනකොට හොඳටම අඩුයි ඊටත් වඩා අඩුයි ඊට පස්සේ ද්‍රව්‍යතාව ආයේ වැඩි එහෙනම් ද්‍රව්‍යතාව මුලදි අඩු වෙනවා මේ තුන්වෙනි එකට යනකම් අඩු වෙනවා අඩු වෙලා ආයේ වැඩි වේ හරිනේ එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාව පහළට වැඩි වේ සල්ෆේට් කාබනේට් ෆොස්ෆේට් වල ද්‍රව්‍යතාව පහළට අඩු වේ ඊට පස්සේ ආයේ කාගේද ඔක්සලේට් වල ද්‍රව්‍යතාව කාණ්ඩයේ දිගේ පහළට
අඩු වී වැඩි වෙන්න. හරි. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්න හදන්නේ. වකුගඩු ගල් හදන්න ඔක්සලේට උදව් වෙනවා. මොන ඔක්සලේටද? කැල්සියම් ඔක්සලේට්. එතකොට ගලක් හැදෙනවා කියන්නේ වකුගඩුවක වකුගඩුවේ තියෙන වතුර ප්‍රමාණවත් මදි මේක දිය ගල් දාන්න. ඒ කියන්නේ මැග්නීසියම් ඔක්සලේටුත් ඇඟ ඇතුලේ ඇති. ඒවා දිය කළා දාන්න තරම් වකුගඩුව ඇතුලේ වතුර තියෙයි. ඇඟේ වතුර තියෙයි. හැබැයි කැල්සියම් ඔක්සලේට් දිය වෙන්නේ නැහැ කියන එක මෙතන පේනවා ඇති. ඒක තමයි නරකම විදිහට දිය වෙන්නේ. ඒ කියන්නේ හොඳටම ආක්ෂේප වෙන්නේ. එහෙනම් වකුගඩුවක ගලක් හදන්න පහසුම කෙනා කවුද? කැල්සියම් ඔක්සලේට් මිසක් මැග්නීසියම් ඔක්සලේට් වගේ අය නෙමෙයි. එහෙනම් මේ පස් දෙනාගෙන්ම දැන් වකුගඩු ගල් කියපු ගමන් ඔයගොල්ලන්ගේ ඔළුවට මතක් වෙනවා මොකද්ද? කැල්සියම් ඔක්සලේට්. ආ එහෙනම් ඒක තමයි නරකම විදිහට දිය වෙන්නේ. ඒ කියන්නේ අඩුවෙන්ම දිය වෙන්නේ. යටට යනකොට ඊට වඩා හොඳට දිය වෙනවා. උඩට යනකොටත් ඊට වඩා හොඳට දිය වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි S ගොනුවට අදාළව. මෙන්න S ගොනුවට අදාළව අපිට කතා කරන්න තියෙනවා. S ගොනුව යන්නේ දෙවනි කාණ්ඩේ පහළට මෙන්න මේ පහේ ද්‍රව්‍යතා කොහොමද විචලනය වෙන්නේ කියලා. හයිඩ්‍රොක්සයිඩ් වැඩි වෙයි, මේ තුන් දෙනා අඩු වෙයි, ඔක්සලේට අඩු වී වැඩි වෙයි. හරි, තව දෙයක්. ටිකක් පාඩම් කරපු ළමයි මේ වෙලාව කල්පනා කරනවා ඇති අර විභාගයට නෙමෙයි අපිට පාඩම් වල උගන්වන්නේ මද වශයෙන් දියවේ හොඳින් නවක්ෂේප වේ, මද වශයෙන් නවක්ෂේප වේ, ඔය වගේ වචන දාලා. ඒව වැඩක් නැහැ. මොකද විභාගයේ තියෙන කිසිම ප්‍රශ්නයක අපිට විස්තර කර කර කියන්නේ නැහැ. මෙය මද වශයෙන් දියවේ, මෙය හොඳින් දියවේ, සෝරි හොඳින් දියවේ කියන වෙලාවල් තියෙනවා. මද වශයෙන් දියවේ කියන වචනේ දෙන්නේ නැහැ. කෙලින්ම කියන්නේ දියවේ නම් දියවේ කියනවා, නැත්නම් අවක්ෂේප වේ නම් අවක්ෂේප වේ කියනවා. අතරමැදි වචන දෙන්නේ නැහැ. ඒ නිසා මේවා මතක තියාගන්නකොට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේවා මේ මද වශයෙන් දියවේද නැද්ද කියලා මතක තියාගන්න. සියල්ලම දැනගන්න තියෙන්නේ එක්ක අවක්ෂේප වේ, එක්ක දියවේ. අතරමැද්දක් මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් ප්‍රශ්න කරනකොට මතුවෙන්නේ නැහැ. ඕගොල්ලෝ උනම් ප්‍රශ්න කරලා බලන්න. හරි. නිතර හම්බෙන අවක්ෂේප ටිකක් මම ලියන්නම්. මේවා මේ වාක්‍ය වලට ගැලපෙනවද බලන්න. මේක අවක්ෂේපයක්. සොලිඩ් වතුරට දැම්මම අවක්ෂේප. සෙලෙඩ්, සල්ෆේට්, සිල්වර් ක්‍රෝමේට්, සිල්වර් ක්ලෝරයිඩ්, සිල්වර් බ්‍රෝමයිඩ්, කොපර් සල්ෆේට් නිතර අහනවා. ඒක ඒක්වස්. මේ ඉතුරු ඔක්කොම අවක්ෂේප. ඕගොල්ලන්ට මේවා මන් දුන්න වාක්‍ය නමෙන් ඔප්පු කරගන්න පුළුවන්ද කියලා බලන්න. එච්චරයි ඕනේ. ওই ටික තේරෙනවා නම් මේ පාඩම තේරුණා. මේ පාඩමෙන් කෙලින්ම MCQ එකක් අහන්නේ නැහැ. අම්ල බෂ්ම, අම්ල ලවණ, බෂ්ම ලවණ, ලවණ ලවණ කියන කොටසට අදාළ කරගෙන තමයි මේකෙන් MCQ අහන්නේ. එතකොට කොපර් නයිට්‍රේට්, සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් ෆොස්ෆේට් ඒක්වස් ඔන්න ඔය වගේ ඕන තරම් තව ලියන්න පුළුවන්. දකුණ දකුණ ලවණ අරගන්න අද නිකන් පාස් පේපර් එකේ MCQ ටිකක් බලුවම ලවණ තියෙනවනේ ඕන තරම්. ඒ ලවණයක් අරගෙන ඒක ඒක්වස්ද නැද්ද කියලා, ඒ කියන්නේ ජලීයද අවක්ෂේප වේද කියලා මේ නියති ටික දාලා බලන්න. එච්චරයි. හරි, එහෙනම් අපි අනිත් පාඩමෙන් හම්බෙමු. ජය වේවා.